මාරන්තික පහරදිනින් මෙන්ම උග්‍ර විෂද නිකුත් කළ හැකි අප අඩුවෙන් මසා ඇති සෞද්‍රරජීවින් වර්ගකිහිපයක අපූරු කතාව දැනුවන් පිරිම මේේගේ වීඩියෝ දාපු ගුවන් බලන්න අපි විත් සුරි පේජක පල්ලෝ කරන් ලයි කරන හැමොටම් බලන්න පුළුවන් තරන් ක්ෂා කරන්න. අංකහත කුඩා පෙට්ටියක පෙනුම ඇති චිරෝනෙක්සි ෆ්ලෙකරි එහම නැට්ටං බොක්ස් ජලිfishස්් ඔස්ට්‍රේලියාව ජපානය පිලිපීනය මෙක්සිකෝ මූතිදීග්‍ර අතර කින්නට ලැබෙන මාරාන්තික විශ්සාහිත ජෙලිෆිෂ් විශේෂයක්. දෂ්ට කිරීමකද මිනිස් ශරීරයට පිලිස්සෙන විට සිදුවන ආකාරයේ අධික වේදනාවක් දැනෙන අතර ඉක්මන් ප්‍රතිකාර නොලගුණහොත් අංශභාග තත්ත්වයට පත්වීම හෝ ක්ෂණිකෝම මරණයද සිදුවිය හැකි. එක් සත්තුකගේ විශප්‍රමාණය වැඩිහිටි මිනිසුන් හැට දෙෙනෙකු මරාදවීමට තරම් ප්‍රමාණවත් බවද පැවසෙනවා. ඔවුන්ට ඇසු විසිහතරක් සහිත අක්ෂිපකුරු හතරක් ඇති අතර අධ්‍යම ස්නාවිපද්ධයක් නොමතිකම හේතුවෙන් ඇස්ස්ලින් කෙරෙන ප්‍රතිචාර ගැන නම් වැඩිදිර තොරතුරු නෑ. අංකහාය කැන්ඩිරු ඇමේසන් ගංගා කලාපේ දකින්නට ලැබෙන කොරපුතු රහිත කැට්පිෂ් වර්ගයක්. රුදුරයෙන්ම පමණක්ම පෝෂණවන නිසා වැම්පය මාළුවා ලෙසද හැඳින් වෙනවා. මිනිසුන් වතුරට මුත්‍රාකරන විට හා කාන්තාවන්ගේ යෝනිමාර්ගය තුළින් ශරිලයට ඇතුළු වී මරණය හා බරපතල් තුවාල් සිදුකර ඇති අවස්ථාවන්ද වාර්තාාවී තිබෙනවා. විශේෂයෙන්ම පේරු බොලිවියාව හා එක්වදෝරය ජීවින්ගේ එජබිම් බවද පැවසෙනවා. අංක පහ ටයිග ෆිෂ් මෙම අප්‍රිකානු මත්සයින් දකුණු ඇමරිිකාවනු පිරාණා මත්සේෙන්ට සමාන වනත් ඔවන් අයත්ත වෙන්නේ මත්ස විශේෂ දෙක්කටයි. දැලි පිහෙක මවාත ඇති තිවුණු ශක්තිමත් දත් ඇති අතර ගොදුරස්වා යන්නේෙ කාණ්ඩ වශයෙන්. ඉතා ආක්‍රමණ ශීලී මත්සේක්. වාසා බෙනට පවා දිගු තිවුණු දත් දැකිය හැකි බවද පැවසෙනවා. පිටෙහි ඇති දිගු ඉරිනිසා පහසුවෙන්ම හඳුනාගැනීමට හැකි අතර වාර්තාගත වී ඇති විශාලත මාළුවාගේ බර කිලෝග්‍රෑම් හැත්තෑාවක්. කොටියකුට සමාන දිගු තිියුණු ශක්තිමත් දත්නිසායි මාලුවාට ටයිග විෂයන නම වැටී ඇත්තේ. කොංගෝ ගංගා් අද්ධතියේ හා සිම්බාබ්බේ සැම්බියාවමෙන්ම ටැන්ගෙනකා විලද මෙ මත්සයින්ට නිජබිම වෙනවා. අංකහතර මොරේඉල් පළල් ශක්තිමත් හක්කක් හා තිවුණු ශක්තිමත් දත්ත ඇති සැඟවි සිට පහර දෙන භානක මත්සේවර්ගයක්. විශේෂසුවක් පමණ ඇති අතර නිවර්තන සාගර හා සෞම්ම සාගර මෙන්ම මිර්්ධිය ජලයේද වාසයකර මත්සේෙක්. ඉතා දියුණු හා තිවුණු සුවන දැනීමක් ඇති අතර එක් පහරදීමකද බරපදල් තුවාල ඇතිකිරීමට පවා හැකියාව තියෙනවා. අංකතුන පිරානා කියන්නේ ලෝ සිටින භහයනක මත්ස්වර්ගොරින් එක. මාලුවාට ඉතා තිවුණු දත් ඇති අතර පහරදීමකදි මාළුවාගේ බරට වඩා විසිසිස්කුණයක බලයක් යොදා පහරදිීමේ පුදුමාකාර ශක්තියක් ඇති බවද වාර්තා වෙනවා. පිරාණ රංචුවකට මිනිුත්තු කිහිප එකදි තම ගොදුරට විශාල හානිකිරීමට හැකි බවද සත්‍යයක්. අංක දෙක ග්‍රේට් වයිට් ශාක්. මහා සුදුමෝරා. විශේෂයෙන්ම දකින්නට ලැවෙන්නේ ඔස්ට්‍රේලියාවේ. නක්චුන්දූ පතහා භාමාස්වල තයිගබිච් මුදුතීරය වැනි ස්ථානවලයි. හොඳින් වැඩුණු මෝරෙකු අඩි විශ්සක් පමණ දිගුවන අතර රාත්තල් ආර්දාහයේ සිට පන්දහස දක්වා බරකින් යුක්තයි. ආයුකාලය වසර හැත්තාවකට වඩා වැඩිබවද පර්ේෂණවලදි එලිවී තිබෙනවා. පලල් මුකයක් හා තියුණු ශක්තිමත් විශාල දක්තතිම මත්සයා පහර දෙන්නේ බොහෝ විට එක්වරක් බෝධ පැවසෙනවා. නමුත් ප්‍රහාරය ඕනෑමායකුට මාරාන්තික තුවාල හෝ, ණය ඇතිකරනවා මෙවැනි සුදුමෝරකු ඔබට ලෝපුරා ජනප්‍රිය වූ ජෝස්්චිත්‍රපටයෙන්ද දැකිය හැකි. අංක එක ටෝඩො පවල්ලට අයත් බ්ලෝfish නැත්නම් පෆෆ. සාගරඉන්නා මාරාන්තික මත්සයකු ලෙස නම්කර තිබෙනවා. විශිෂ්ට ඇස්පෙනීමක් තිබනත් විසෙන් පිරීගිය මත්සේක්. ශරිරයේ බොහෝ කොටස් විශසහිත වනා අතර ලෝ වඩාත්ම පිස්සාහිත මත්සයකු ලෙස සැලකෙනවා. ඇතම් විශේෂවල අක්මාව බඩවල් වැනි අභ්‍යන්තර අවය පවා විසෙන් පිරී තිබෙනවා. මෙම මත්සයින් ජපාන ජනයාගේ සුකෝබෝගී ආහාරයක් ලෙස සැලකෙන අතර පිසිය හැක්කේ බලපත්‍රලාබී කෝකිවරුන්ට පමණයි. සාගරයේ හා කිවුල් ජලේද වාසය කළ හැකි පෆෆිෂ් තර්ජනයට හෝ කලබලට පත්වී පිබීමට පඩන්ගන්නා වෙට තමයි මාරාන්තිකටටඩෝ ටොක්සිීන් විෂණකුත් කරන්නේ. එය විින්දිත සත්ත්වයාගේ මොලේට බලපාන අතර අංශභාගේ හා මර්ණය ඇති කරනවා. සාගරයේ ඇති මෙවැනි මාරාන්ික මත් විශේෂ ගැන ඔබ දන්නා දේත් පාතින් කමෙන්ට කරන්න. මේවගේ දැවන් පිරි අපපුරු විඩියෝ ධාපුගන් බලන්න අපි විත්සුර පේජ්ජ ෆලු කරන් ලයික් කරන්න. හැමෝටම් බලන්න පුළුවන් තරක් ක්ෂයයා කරන්න. ඔබ යහපදවක්.